සුබ දවසක් කියලා පිළිගන්නවා ආදත්මගේ යාළුවා හැමදෙනා අම්මගේ YouTube channel එකට 1941 ජනවාරි 4 වන දින නුගේගොඩ අන්ලා විද්‍යාලයේ ආරම්භුනේ ආචාර්ය EW අධිකාරන්තුමාගේ සංකල්පයක් අනුවයි ආරම්භක දිනේ සිසුන් 38 දෙනෙක් සහ ආචාර්ය මණ්ඩලය 5 දෙනෙක් වුණා පාසල පිහිටවීමට DSA නනායක මෙතුමාගේ උපකාරයද ලබා දී තිබෙනවා ශිෂ්‍යවන් 5000ක් පමණ ඉගෙනුම ලැබෙන අතර ආචාර්ය මණ්ඩලයේ 250ක් පමණ සංඛ්‍යාවක් ඉගෙනුම් ඉගෙනවීම් ක්‍රියාවලියට සක්‍රීය ලෙස දායකත්වය ලබා දෙන්නේ ඉමහත් කැපකිරීම සමගයි. ප්‍රනාන්දු ගුරු මාතාවයි එතුමිය තමගේ සම්පූර්ණ වැඩුප විද්‍යාලයට පරිත්‍යාග කළේ විදුහල්ට නිසි භූමියක් ලබා ගැනීමට සහ ළමුන්ගේ සුබ සාධනය උදෙසායි වනවිට අනුලා විද්‍යාලය දකුණු ආසියාවේ ප්‍රමුඛතම බෞද්ධ පාසල් අතර දීප්තිමත් වැජඹෙන බව අවිවාදයෙන් ප්‍රකාශ කරන්නේ ඉමහත් ආඩම්බරයෙන්. ක්‍රියාශීලී අවිහිංසාවාදී මානව දයාවෙන් පරිපූර්ණ උගත් ශිෂ්‍යකාමී ශ්‍රේෂ්ඨ වනිතා පරපුර බිහි කිරීමයි අධ්‍යාපනය ක්‍රීඩාව හා අනිකුත් විෂය සමගාමී ක්‍රියාකාරකම් රසකින් ඉහළ ස්ථානයක වැජබෙන අනුලා විද්‍යාලයේ පිහිටා තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ නුගේගොඩ නගරයේ දෛනික අධ්‍යාපන කටයුතු මෙහි ඇරඹෙන්නේ බෞද්ධ ආගමික වතාවත්වල යෙදීමෙන් පසුයි සංගමිත්තා උප්පලවන්නා ධම්මදින්නා චූලසුමන නමින් නිවාස හතරක් මෙම විද්‍යාලයේ පවතිනවා තටාක පුස්තකාල සහ නවීන ගොඩනැගිලි වලින් මෙම විද්‍යාලය සමන්විත වෙනවා
විද්‍යාලයේ වර්ණ වෙනුවේ කළු සහ කහ වර්ණයයි. ඉවසීම, කැපවීම, ඉලක්ක ළඟා කර ගැනීම ක්‍රීඩාවේ අරමුණු අතර ප්‍රධාන තැනක් ගන්නවා. වාර්ෂික මහා ක්‍රිකට් තරගාවලිය අනුලා සිසුවියන් සහ රත්නාවලී සිසුවියන් අතර අවුරුදු පතා පැවැත්වෙනවා. අනුලා විද්‍යාලය තුල විවිධ සංගම් හා ක්‍රීඩා 50කට අධික සංඛ්‍යාවක් ක්‍රියාකාරීව පවතිනවා. ශිෂ්‍යාවන් විශ්ව බාහිර කටයුතු වලට සහභාගී වන්නේ ඉමහත් උනන්දුවෙන් බව කිය යුතුයි. පාගමන් විවිධ ප්‍රසංග නිවාසාන්තර අවුරුදු පොළ ශීල වැඩසටහන් පාසල් දින දර්ශනයේ නොරදවාම සටහන් වෙනවා. ජාත්‍යන්තරයේ දැනුමැති කතා ඇසීමට අපිව subscribe කරන්න, like කරන්න, share කරන්න ඔයාගේ යාළුවන්ටත් බලන්න.